ඒ ජාතික මෙහෙවරට පණ පොවන ජාතික ව්‍යාපාරය ආරම්භ කරන වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ මොහොත වෙන විට විසිරි පැතිරි සිටින අපේ සියලුම සහෝදරයන්ට අපි ආරාධනා කරනවා මේ ස්ථානෙට එක්රොක් වන හැටියට. අද නීතිය වල්වැදිලා, නීතිය නැති තැන විනය පිරිහිලා, නීතියයි විනයයි පිරිහිච්ච තැන පාලකයෝ නන්නත්තාර වෙච්ච මොහොතක තමයි නාගානන්ද කොඩිතුවක්ක කියන ශ්‍රේෂ්ඨතම මානව හිතවාදී ජනතා පුත්‍රයා තමන්ගේ ජීවිත අයිතිය පවා උගසට තබමින්, තමන්ගේ ජීවිතයේ මාර්ගය අභියස තැන්පත් කරමින් අද මේ ජනතාව වෙනුවෙන් පෙරට ඇවිල්ලා සිටින්නේ. ඒ නිසා මා වැඩිදුර නාගානන්ද කොඩිතුවක්ක කියන මේ අභීත ජනතා නියමුවා ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වෙනකොට සියලුම මාධ්‍ය තුලින් නාගානන්ද කොඩිතුවක්ක කියන්නේ කවුද කියන එක ජනතාවට ඒත්තු ගැන්දිලා අවසානයි. ඒ වගේම මේ රටේ පාලකයන් නාගානන්දව නැති කරන්න පළමු වෙඩිල්ල පත්තු කරමින් නාගානන්දගේ අධිකරණමේ හඬනැගීම නිහඬ කරන්නට කටයුතු කළ අවසානයි. ඒ හඬනැගීම නිහඬ කරන්නට කටයුතු කිරීම තුලින්ම මේ රටේ ජනතාව නාගානන්ද වටා ඒකරාශි වීම ආරම්භ වෙලත් අවසානයි. එවනිසා වැඩිදුර කතා කරන්න මත්තෙන් පිළිගැනීමේ කතාව පවත්වන්නටම ආරාධනා කරනවා. විනිවිද පදනම නම් නාගානන්ද මේ දේශය තුල ඔසවා තබන්නට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ඒ පදනමේ ජාතික සංවිධායක රොෂාන් කරණවැල්ල සහෝදරයාට ඔබ හැම ආදරෙන් ගෞරවෙන් සෙනෙහසෙන් පිළිගන්නා හැටියට. අද දවසේ අපි ජනම් දීපු කිසි ජනම් දීම පිළි අරගෙන මේ අවස්ථාවට පැමිණි ආදරණීය පවුරු දේවරු යෝගිම සහෝදර සහෝදරිය සියලු දෙනාම බොහොමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ වන විට මේ රටක් රටේ ජනතාවත් අධිකරණය මේ අංශ ත්‍රිත්වයම බරපතල විදිහේ අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. කාගෙන්ද මේ අභියෝග එල්ල වෙලා තියෙන්නේ? අපි දන්නවා මේ වන විට මේ ඕනෑම කෙනෙක් අපි පාරේදී හම්බ වුණාම, වාහනයකදී හම්බ වුණාම, ඕන තැනකදී හම්බ වුණාම කියන්නේ මොකද්ද මේ රටට වෙන්නේ කියලා. මේ රටට මේ වෙන දෙයට වග කියනෝනේ කවුද කියන එක සම්බන්ධයෙන් අපිට අමුතෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න විවිධාකාර තරාතිරම් වල පුද්ගලයන්ගෙන් මේ රටට වෙන්නේ අතිවිශාල හානියක්. මේ පිරිසකින් තමයි මේ රටයි රටේ ජනතාවයි අධිකරණයයි අද බේර ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතනදී විශේෂම අපි දන්නවා මේ වන විට මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ බොහොම සැප අපිට මෙහෙවරක් ඉදිරි කරපු ආදරණීය ගෞරවණීය එවගේම බොහෝ සංවේදී චර්යාවක් හැටියටයි නාගානන්ද කොඩිතුවක්ක මහත්මයා අපි හඳුනගන්නේ. ඔහු නීතිඥයෙක් හැටියට ලාභ වරදාන වරප්‍රසාද ලැබමින් තමන්ගේ සාක්කුව පුරවා ගනිමින් ඕවතර නිදහසේ තමන්ගේ ගමන යන්න පුළුවන්කම තියද්දි එංගලන්තයට වෙලා සැප පහසු සුව පහසුවේ නිදහසේ ඉඳලා තමන්ගේ දරුවන් සමග ඉඳලා ඒ කටයුතු කරන්න පුළුවන්කම තියද්දි ඒ සියල්ල අතහැරලා මේ රටේ අධිකරණය තුළ මහා ප්‍රබල හඬක් නගන්නට නාගානන්ද කොඩිතුවක්ක මහත්මයා මැදිහත් වෙනවා. මේ මැදිහත් වෙන්නේ දේශපාලනයක් වෙනුවෙන් කියලා අද කවුරු හරි කියනවා නම් ඒක එහෙම නෙවෙයි කියන්න අවශ්‍ය කාරණා ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ විවර්ෂණ අංශයේ ප්‍රධානිය හැටියට ඒ ආරම්භ කළ කටයුත්ත මං හිතන්නේ අති සුවිශේෂයි. එදා දේශපාලනය කරන අදහසක් ඔහුගේ තියෙන්නේ නැතුව ඇති. තිබුණා නම් ඔහු ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා අපි දන්නවා. එදා ඇති වෙච්ච ඒ තර්ජන ගර්ජන හමුවේ නිහඬ වුණත් ඒ නිහඬ වීම ඊට වඩා දැවැන්ත අභියෝගාත්මක ලෙසින් අවදි වීමක් බවට පත් කරන්න අවශ්‍ය වන කටයුතු කරන්න ඔහුගේ අධිෂ්ඨානය තියෙන්නේ නැති. එහෙමනම් ඒ අධිෂ්ඨානය ඒ කැපවීම නිහඬ කරන්නට යම් ආකාරයක කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒක බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම BMW නඩුව මං හිතන්නේ හෙට දවසේ විභාගයට ගන්නට නියමිතව තිබෙනවා. BMW නඩුවෙන් එහෙම නැත්නම් මේ BMW වාහන සමාගමෙන් සිද්ධ වෙච්ච අලාභය මිලියන ගණනක්, මිලියන නෙවෙයි බිලියන ගණනක්, බිලියන ගණනක අලාභයක් වෙච්ච වෙලාවක ඒ නඩුවට ඒ නඩුකරයට ඉදිරිපත් වෙන නීතිඥයා තමයි නාගානන්ද කොඩිතුවක්ක මහත්මයා. ඕනතරම් මේක ඕනතරම් තැන්වල තිබුණා අතහැරලා දාලා තමන්ගේ ගනුදෙනු බේරගෙන යන්න. එහෙම කරේ නෑ ඔහු. ඒ නඩුවට සැබෑවටම ජනතා ප්‍රේමියෙක්, දේශ ප්‍රේමියෙක් මේ රටේ ජනතා වෙනුවෙන් පිණි සිටින්නෙක් හැටියට සම්බන්ධ වෙනවා. දැන් හෙට නඩුව ගන්නවා. හැබැයි නාගානන්ද මහත්මයාට මේ නඩුවට කතා කරන්න අවස්ථාවක් නැති කරලා තියෙනවා. එහෙනම් දැන් එතුමාගේ නීතිඥ දුරය අත්ිට වීමේ වාසිය කාටද සහෝදර සහෝදරිය ලැබෙන්නේ? ඒක අපි හිතන්න ඕනේ. මෙහෙම වෙන්න දෙන්න බෑ.
මෙහෙම මේ රටක් ඉදිරියට යන්න බෑ. ඒ නිසා අපි ඒ අභියෝගය අද බාරගන්නේ. ඒක බරපතල අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය බාර ගන්නවා. එහෙමනම් අන්න ඒ අභියෝගය බාර ගන්නට තියෙන අදිෂ්ඨානය ඇතිව මේ කෙටි දැනුම් දීමට අද මේ ස්ථානට එකතු වුණු ඔබ තමයි අපේ ශක්තිය, අපේ ජීවය. මේ ජීවය, මේ ශක්තිය තව තවත් තහවුරු කරන්නට, තීව්‍ර කරන්නට අවශ්‍ය වන සෑම වැඩපිළිවෙලක්ම අපි ගන්නවා අද දවසේ මෙතනින් ඇති කරන මේ ව්‍යාපාරය හරහා. මේක අවිහිංසාවාදී ව්‍යාපාරයක් මිත්‍රවරුනි. ඒ නිසා මේ අවිහිංසාවාදී ව්‍යාපාරයේ ඉදිරිට ගෙන යාමට අවශ්‍ය වන ශක්තිය, ජවය, ධෛර්යය මේ සියල්ල ඔබෙන් අපි බලාපොරොත්තු වෙන බොහොම ගෞරවයෙන්. මේ රට පුරා බොහෝ දෙනෙක් අපිට කතා කරලා කියන්නේ අන්න ඒ දෙමයි. එහෙමනම් අපි ඒ සඳහා වන ගෞරවනීය ආරාධනාව ඔබට කරමින් මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටමත් රටටත් මේ රටේ අවිහිංසක දුක් විඳින ජනතාවටත් ජයෙන් ජය උදා කර දීමේ ඒ මාවත විවර කරන්න අවශ්‍ය වන ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. මෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රොෂාන් සහෝදරයාට. ගෞරවනීය මිනිසුනේ, මේ රටට පාලකයෝ බිහි කරන්න ඕන තරම් අපිට පුළුවන්. ඡන්දයක් තිබ්බහම යම් පුද්ගලයෙක් වටා ඒ ඡන්දය ප්‍රදානය කරාම පාලකෙක් බිහි වෙනවා. හැබැයි මේ රටේ මහ පොළවට, ගහකොළට, සතාසීපාවට ආදරය කරන්න මනසක් තියෙන පාලකයෝ බිහි කර ගැනීමයි අපි කළ යුතු වන්නේ. අද අවුරුදු බරගාණක් පස්සට ගියත්, අවුරුදු 70ක් පස්සට ගියම් මම බරගාණක් කියලා කිව්වේ දැනෙන්න. අපිට එවන් නායකයෝ හිටියද කියන එක ප්‍රශ්නය අපි අභිමුඛව තිබෙනවා. කැලෑ එළි වෙනවා, කැලෑ ගිනි තබනවා, අමු අමුවේ මිනිස්සු මරා දානවා, වනසත්තු අමු අමුවේ ඝාතනය කරනවා. හැබැයි නායකයෝ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බන්සල් වලට ගිහිල්ලා මැද වැටෙනවා. නාගානන්ද කියන්නේ බන්සල් වන්දනාමාන කරන චරිතයක් නෙමෙයි. හැබැයි නාදානන්ද ත්‍රෛනිකායක මහා නායක හිමිවරුට වැඩිය පිරිසිදුව බුදුදහම තුල හික්මුණු චරිතයක්. ඒ නිසාමයි අපි නාගානන්දව මේ වැඩේ සඳහා තෝරාගත්තේ. මොකද මේ රටට අවශ්‍ය වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල හික්මිලා ඒ ධර්මයට අනුව රට පාලනය කරන නායකයෙක්. අන්න එවන් නායකයෙක් නාගානන්ද කියන චරිතය තුල අපිට පෙනෙන නිසායි අපි මේ නාගානන්ද කොඩිතුවක්කු කියන මේ දෙවන්ත සද්දන්ත ඒ ජනතා නායකයාට මේ ගමන සඳහා ආරාධනා කළා ඔහු පෙරටුවට අරගෙන තිබෙන්නේ. මා දැන් ආරාධනා කරනවා ඒ නාගානන්ද කොඩිතුවක්කු කියන සුන්දරතම නිහතමානී ජනනායකයාට කවුනාස්සලා ආමන්ත්‍රණය කරන හැටියට. බොහොම ස්තුතියි. මේ කෙටි දැනුම් දීමකින් මේ අවස්ථාවේදී මේ අස්ථාව මේ සහභාගිවෙච්ච ඔබ සැම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබට මේ රටේ මේ විදිවෙන දේවල් ගැන මම දන්නවා. මේ රටේ සමස්ත සියලු දෙනාටම මහා අසීමිත කලකිරීම කර කියා ගන්න දෙයක් නැතුව පසු වෙන අවස්ථාවක් මේක. මේ නාගානන්දට ලොව පුරා ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් හැම දින පතා ලැබෙන දෙයින් දෙන පණිවිඩයක් මේකයි. දකින තැන ඔබ දකින ඇති මේ දවස් දින කීපයකට පෙරින් අමාත්‍යවරයෙක්ම කියනවා දැන් මේ රට කවදාකවත් බේරගන්න බැරි තත්ත්වයකට බිඳ වැටලා ඉවරයි කියලා. හැබැයි එතන මෙහෙම වෙන්නේ මේ දේ මතක තියාගන්න. මේක අපි ඉතාමත්ම වැදගත් මම මේ කියන්නේ දේ. මේක අපිට දෙන වගකීම. අපි තවමත් සූදානම් නැහැ අපේ බලය අපි ක්‍රියාත්මක කරන්න. අපි තවමත් පුරුදු වෙලා තියෙන්නේ මෝන් හමුවේ දණින් වැටෙන. ඔබ දකින්න රූපවාහිනිය ගිහිල්ලා අමාත්‍යවරු ඉදිරියේ දණ ගාලා මේ රටේ පුරවැසියෝ වඳිනවා. ඔවුන් දන්නේ නැහැ මේ රටේ පරම අධිකාරිය තමන් කියලා. මේ නාගානන්ද දෙන්න හදන පණිවිඩය ඊටදී හාත්පසින් වෙනස් දෙයක්. මේ දෙන්න හදන පණිවිඩය තමයි නෑ මේ රටේ ඉහළම ඉන්නේ ඔබ. ව්‍යවස්ථා ආදායක කියන්නේ පාර්ලිමේන්තුව
එහෙම නැත්නම් විධායක ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලයවත් එහෙම නැත්නම් ඔබේ බලය බලගන්වන අධිකරණයක් නෝවේ. දැන් අධිකරණයේ යම් දෙයක් කරනා නම් ඕන්ට තියෙනවා ඒකට accountability එකක් තියෙනවා. Taman waga කියන්න ඕන. දැන් නාගානන්දට කරපු දෙයට ওই තුන් දෙනාටම බරපතල වගකීමක් පැවරෙනවා. ඒක නාගානන්ද ලස්සනට ඩීල් කරා. ඒ කියන්නේ කලබල වෙන්න එපා. ඒකනම් අපි හැබැයි දැන් මේගොල්ලෝ ඇත්තටම ක්‍රියාත්මක කරලා එපිසෙන්ටර් එක ක්‍රියේට් කළා ICC වල. දැන් ඒකේ ක්‍රමයට සුණා සුණා මිය ගොඩට මේ අවස්ථාවේදී මම ඔබට දෙන්න හදන පණිවිඩේ මේ විශේෂයෙන් මේ අවස්ථාවේදී ඇයි මේක සංවිධානය කළේ? මෙන්න මේ දේ මේ පණිවිඩේ ඔබට දෙන්න ඕන දේ තමයි කිසිම රටක් නියෝජිත ප්‍රජාතන්ත්‍රීය මාධ්‍ය ක්‍රියාත්මක කරන කිසිම රටක් ඒ රටේ අධිකරණය රටේ ජනතාවගේ අධිකරණ බලය බලගන්නන අධිකරණය මේ මංකොල්ල කාර්ය හමුවේ දන ගහනවා නම් ඒ රට කවදාකවත් නැගිටින්නේ නැහැ. අත්‍යවශ්‍යම එක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. ඔබ දකින්න ඇති දැන් මේ සති තුනක් නැහැ. මොන් දකින්නේ මේ නාගානන්ද ගෙනියන්නේ මොනවද? දැන් හෙට මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් හෙට මාධ්‍ය වලින් ඔබට දකින්න පුළුවන්. හෙට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගොනු කරන ලියවිල්ල මේ ගෙනියන නඩු 15ක් ඉස්සක් තියෙන මේ එකක්වත් නාගානන්දගේ නඩු නොවේ. ඒ ඔක්කොම ඔබේ අයිතිය. නමුත් හරි කනගාටුදායකයි කියන්නේ ඔබේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන විනිශ්චයකරුවරු ශ්‍රී ලංකාවේ අභියාචන අධිකරණයේ හා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒක ඔබේ ඇස් පන අපිට පාවා දෙනවා. මේක මහා ඛේද වාචකයක්. ඒකට හොඳම නිදර්ශනේ තමයි ඔබ දන්නවා ඔය කාපර්මිට් කේස් එක ඔබට අලුතෙන් කියන්න දෙයක් නැහැ. රජයින පක්ෂයේ මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ TNA එක ඔය අනිත් සියලුම සංවිධාන ඔය පොඩි පොඩි දේශපාලන පක්ෂ මේ ඔක්කොම මේ බරපතල මංකොල්ලේ ඉන්නවා. TNA එකෙත් ඔක්කොම වගේ ඉන්නවා. මේ නඩුව ගෙනාවේ මොකටද? අධිකරණය හමුවට ගෙනාවේ ඇයි? රටේ නීතිය ගැන මේ ගැන මේක මේක මේ ඉන්ටර්නෙට් එකෙන් ලෝ පුරා යන හින්දා මම ඔබට කියන්න ඕනේ. අයබදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව මේ සහනය දීලා තියෙන්නේ ඔවුන්ගේ ධූරයේ කාර්ය කර්තව්‍ය කාර්යක්ෂම ඉෂ්ට කරන්න මිසක් අද පර්මිට් එක අරන් හෙට විකුණන්න නෙවෙයි. නමුත් මොවුන් ඔවුන් සියලු දෙනාම ඔක්කොම අද පර්මිට් එක අරන් හෙට එක්ක එක්කෙනෙක් මිලියන 33 මාර ගානේ ඔබේ රාජ්‍ය ආදායම වංචා කරා. මේක සම්බන්ධයෙන් අධිකරණයට එන්න සිද්ධ වුණේ අපේ දූෂණ කොමිසම හා නීතිපතිවරයා ඔබව සම්පූර්ණයෙන්ම පාවා දීපු හින්දා. අධිකරණයට ආපම අධිකරණය මොනවද කළේ? විනිශ්චකාරවරු එක එක්කෙන නඩුවෙන් ඉවත් වුණා. දැන් සති තුනකට ඉස්සෙල්ලා අග්‍ර විනිශ්චකාරවරයාත් ඉවත් වුණා. මොකක්ද මේ රටේ යන්නේ කොහෙද? අපේ මේ රටේ මහ ජනතාව වෙනුවෙන් කවුද බලන්නේ? එවැනි අවස්ථාවකදී අපි මොනවද කරන්න ඕන? දැන් ඒ වගේම තමයි ඔබ දකිනවා අර එක අග්‍ර විනිශ්චකාරවරේ කිව්වා අනේ මා වෙලවන්න එපා. මම ඕන තීන්දුවක් දෙන්න ඕන කෙනෙක් විනිශ්චකාරවරුන්ට පත් කරන්න ඊට වැඩිය දූෂණයක් තියෙනවා. ඊට වැඩි ඔබේ අධිකරණ බලයේ පාවා දීමක් තියෙනවා. ඊළඟට තව විනිශ්චකාරවරෙක් වාර සරත්ෙන් සිල්ලකුවා හිරේ යවන්න විනය මම රජගෙදර ඇරියා කියලා. එම ඇවිල්ලා මේ දූෂණය කියන වරද තියෙන මෙන්න මේ මෑල්ලාස් පනතේ මේක දින ඉන්ටර්නැෂනල් මේක තියෙන කන්වෙන්ෂන් එකක් කැබිනට් එකක්. ඒක කියන්නේ තමන්ගේ ධූරයේ කාර්යකර්තාවේ තමන්ට හෝ වෙනත් කෙනෙකුට ලාභයක් වාසියක් විදිහට පාවිච්චි කිරීම තමයි දූෂණය. මේක මුදල් කතාවක් නෑ. මුදලුත් වෙන්න පුළුවන්. මේ 6 දිනෙකට විනිශ්චකාරවරු 6 දිනෙකට විරුද්ධව නඩු පවර්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට අවුරුදු 3කටත් වැඩි. අවුරුදු 3කටත් වැඩි. හැමදාම මේ නඩුව අදිනවා. අන්තිමට කලේ මොවුන් නාගානන්දව නවත්තුවා. මේක ලොකු බරපතල වරදවා ගැනීමක්. මේ නාගානන්ද මෙහෙවන බලයක් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය එසේ බලයක් නෙවෙයි. ඔහු ඇවිල්ලා මම ඔබට හැමදාම කියනවා ඇහලා ඇති මේ ඔහු වෙල්ල විරාගයේ ප්‍රණීතකම දකින්න කෙනෙක්. ඒකේ ආස්වාදය ලබන කෙනෙක්. මේ ඇවිල්ලා අර උදේ මම අතක් දැක්කා. අර අපි හිටපු ජනාධිපතිලා කියනවා මම උදේත් බුදුන් බැඳා දවත් වඳිනවා රැයටත් වඳිනවා හැබැයි පන්සිල් පද පහෙන් එකක්වත් පාන්නේ නැහැ. මේ නාගානන්ද කියන්නේ පහම ආරක්ෂා කරන කෙනෙක්. පන්සිල් පද පහම ආර ඊටත් එහා ඉන්න කෙනෙක්. මොකද මේ අභියෝගයේ මේ මෞබිම වෙනුවෙන් කවුරු හරි ගත යුතුයි. මේක තවදුරටත් අපිට මෙහෙම යන්න බෑ. දැන් තියෙන මේකට විශේෂ අවස්ථා මේකට දැන් හෙට අනිත් ඉන්න අග්‍රවිනිශ්චකාරවරයා ගෙදර යනවා. ඉන්න දැන් ඉන්න නීතිපතිවරයා උත්සාහ කරන අග්‍රවිනිශ්චකාරවරේ වාඩි වෙන්න මොහු තමයි ඔබට කියන්න ඕනේ. මොහු තමයි අර
රාජපක්ෂ සිරිසේන කුමන්ත්‍රණයේ ඔක්තෝබර් මාස 26 වෙනිදා සාධාරණය කළේ. මොහු තමයි අර රවි කරුණානායක සිද්ධියේදී ඔහුට විරුද්ධව විනිමය පාලන නඩුවේදී මිලියන 3ක වංචාවේදී ඔහුව ආරක්ෂා කළේ. ඔහුට පැහැදිලිවම මහාධිකරණයේ තීන්දුවක් දුන්න නඩු පවරන්න කියලා එක කළේත් නැහැ. ඒ වගේම ඔහු තමයි ඔබේ ඡන්ද බලය වංචා කළේ 2017 ඔක්තෝබර් මාසේ පැවති වූ ඡන්දය වංචා කළා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්ව කතානායකවරයාට ඡන්දය පැවැත්වීම වැළැක්වීමට පාර්ලිමේන්තුවට නොහැකියාවක් නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඔබේ අධිකරණ බලය හා ඔහු ක්‍රියාත්මක කරන ඔබේ විධායක බලය මුළු සම්පූර්ණයෙන්ම පාවා දුන්නා. ඒක නිසා ගිය පාරත් දැන් මේ ඉන්න නලින් පෙරණ මහත්තයෝ පුටුවේ වාඩි වෙලා ඉන්නේ නාගානන්දල පිණිසිද්ධ වෙන්න. මොකද ඔහුගේ නම ගිය පාරත් රෙජිස්ටර් ඔහුගේ නම ව්‍යාපාරදායක සභාවට ජනාධිපතිවරයා ඒක ඔහුව පිළි අරගෙන තහවුරු කළ ඇරියම ඒක නාගානන්ද ඔබේ ඇජී ක්‍රියාත්මක කරන ගිහලා කොමන්වෙල්ත් එකට ලන්ඩන් වලට ගිහලා ලොකු අරගලයක් කළා. ඊට පස්සේ ඔවුන්ට සිද්ධ වුණා ඔහුව ඉවත් කරගන්න. දැන් ආපහු මම යනවා ලබන සතියේ නැවත වතාවක් ලන්ඩන් වලට. මේක මොන ක්‍රමයකින් හරි නවත්තන්න ඕනේ. අද පවත්වනයේ විශේෂ වැදගත්කම ඒකයි. අපේ අධිකරණ බලය මේක මතක තියාගන්න. අපේ සියලු දෙනා මේක කවදාකවත් හිතන්න එපා. මේ ඉන්න විනිශ්චයකරුවෝ ක්‍රියාත්මක කරන දෙවියන් වහන්සේගේ බලයක් නැහැ. ඒක ඔබේ බලය. ආණ්ඩුක්‍රම යථාර්ථයේ 105 වෙනි වගන්තිය කියන්නේ ජනතාවගේ බල අධිකරණ බලයේ බල ගැන්වීමේ ආයතනය තමයි අධිකරණය. ඒකින්ද ඔබට බලයක් තියෙනවා, ඔබට වගකීමක් තියෙනවා. ඔබේ අධිකරණ බලය මංකොල්ල කරනවා නම් ඒ විනිශ්චයකරුවන්ට එරෙහිව නැගී සිටින්න. ඒක තමයි 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ලංකාවේ විදේශ අමාත්‍යවරයා ගිහිල්ලා කියලා UN Human Rights Commission එකේ මානවීයතාව කොමිසම හමුවේ පිළිගත්තා මේ රටේ මහ ජනතාවට අධිකරණ කරේ විශ්වාසයක් නැහැ කියලා. ඒක තමයි අර නාගානන්ද කිව්වේ. අර නාගානන්ද අවුරුදු තුනකට වැඩ නැති මොනටද? මහින්ද රාජපක්ෂගේ තුන්වෙනි වතාවට ඉල්ලන අවස්ථාවේදී ඒක ඔහු ආවේ ඔබ දන්නවා අවුරුදු දෙකකට කලින්. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිතුවා ඒ උඩින්ම දිනු කියලා. නමුත් මහින්ද රාජපක්ෂට මම ඔබට කියන්න ඕනේ තුන්වෙනි වතාවකට ඉල්ලන්න පුළුවන් විදියට 18 වෙනි වතාව සංශෝධනය ගෙනාවේ නැහැ මහත්තයෝනේ. ඒක අතීතයේ බලපානසේ ගෙනාවු සංශෝධනයක් නෙවෙයි. ඒකින්ද ඔහුට කියන්න ඉල්ලන්න බෑ. ඒක තමයි සරත් සිරිලත් ඒ වෙලාවේ කිව්වේ. ඒක අභියෝග කරපුවාම අධිකරණේ ලිපි ගොනුව අන්තර්ජාලය. අධිකරණේ පවරපු ලිපි ගොනුව මේක අභියෝග කරපු එක ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? මේ සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රා කූඩුවට දාලා ප්‍රශ්න කරනකොට පිළිගත්තා අධිකරණයේ සියලුම ලේකම් නිසිපන්දි ගොනු කළාට පස්සේ අංකයක් නඩුවට දුන්නාන් පස්සේ ඒකට එහෙම වෙන්න බෑ කියලා. නමුත් මේකට එහෙම වුණා. ඒකට වගකීම් යුතු විනිශ්චයකාරවරයා තමයි මේ වැඩේ කළේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙසැම්බර් මාසයේ අග වෙනකොට 2015 2014 අග වෙනකොට මහින්ද රාජපක්ෂ දකින්නවා බරපතල අවදානමක් තියෙනවා. අර නැතිවෙච්ච ලිපි ගොනුව මෙන්න එනවා එළියට. ඇයි? ඒක ඉල්ලලා තිබුණා නැවත ඒ නඩුව අහලා ඉවර වෙනකන් ඡන්දය කල් දාන්න කියලා. දැන් ඔහු බැලුවේ මොකද්ද? අවුරුදු දෙකක් මේ නඩුව ඇත්ත නම් ඒ පොතු ඉන්න පුළුවන් කම තිබුණා. ඒ නඩුව පැවරුවේ මොකද? නීතිමය ප්‍රශ්නයක් නිසා ඇරිල්ලන්න බැරි නිසා. දැන් මොකද උනේ? නීතිපතිවරයා නාගනන්දගේ ගෙදරට ඇවිල්ලා මේ නඩුව ජනවාරි මාසේ දෙවින්ද ගන්නවා කියනකොටම නාගානන්ද දන්නවා මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක. එතකොට තමයි වික්ටර් රයිවන්, ප්‍රොෆෙසර් රජීව් විජේසිංහ මේ වගේ කීප දෙනෙක් කැලේකෝ කරුණා කළ මේ නඩුව ඉවත් කරගන්න. ඔබ මේක ඉවත් කරගත්තේ නැත්නම් රටට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා. ඒ අනුව තමයි නාගානන්ද ජනවාරි 2 වෙනිදා ඒක ඔබට බලන්න පුළුවන් මේක ඉන්ටර්නෙට් එකේ දාපු ડોකියුමන්ට් එක. නාගානන්ද කියනවා මේ රටේ පරමාධිකාරී ජනතාවට මහින්ද රාජපක්ෂගේ ඉරණම තීරණය කිරීමට ඉඩ දීලා මේ නඩුව ඉල්ලාස් කරගන්නවා කියලා. අන්නේ තරහ තමයි මේ ඔහු පිළිබඳ. ඔහුට උමනාව තිබුණා ඔහු පත් කරනකොටම අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලොකු අභියෝගයක් ආවා. නීතිඥ සංගමයම කිව්වා කොහොමද මහින්ද රාජපක්ෂ මෙයා මෙතන පත් කරන්න කියලා. ඒ විනිශ්චයකාරවරයා එතැන් පටන් නාගානන්දට ලොකුවට හැමදාම අධිකරණය හැප්පුණා. නාගානන්ද හැබැයි හැම විටම ඔහුට කිව්වේ මොනවද කියලා? Please appoint a different bench කියලා. පළවෙනි එක කළා, දෙවෙනි එකේද ඔහු තමයි ගත්තේ no I am going to take up this matter කියලා. නාගානන්ද කියන්නේ වෙනවා. ඔකිය මොකද්ද? My lord there is a motion filed in court already. Please appoint a different bench. No don't you like my face කියලා. නාගානන්ද උත්තරයක් දෙන්නේ නැත්නම් ඇයි එයාට කැමති නැත්තේ? ඔහු ඇවිල්ලා he has already let down the whole nation. I didn't have any confidence in him. මං කිව්වා I have no confidence in you. I have no confidence in you එකන අවුරුදු තුනයි. එතකොට
ඔබ දන්නවා මේ රටේ නීතිඥයෝ ඉන්නවා තමන්ගේ සේවාදායකයාගේ ගාස්තුව ගෙවා ගන්න බැරි නම් බෙල්ල කිලි මාළ කඩා ගන්න. මොනවද ජජස්ලා මොනවද කරන්නේ? උසාවියට ගෙන්නනවා. දෙන්න කින මාළේ. අහනවා ඊට පස්සේ සේවාදායකයාගේ මීටර මීටර වැඩි තව දඬුවමක් දෙන්න ඕනේ කියලා. ඒ අහිංසක මිනිසුන්ට තේරුමක් නැහැ සද්ද නැතුව ඉන්නවා. මොනවද මිනිස් කරගෙන? බලාගෙන ඊට පස්සේ මේව කරන්නේ නැහැ. එතන ඉවරයි. සමාජ දෙම නැත්තම් සේවාදායකයා ඉරේට ගියාම ඔහුගේ බිරිඳ අරන් පනිනවා. එන්න අපේ වෘත්තීය தත්ත්වය මේකයි ලයිසෙ නීතිඥ වෘත්තීය නෙමෙයි මේ රටේ සෑම තැනකම බිරිඳ බැඳිලා තියෙන දේ. ඒ වගේම තමයි සේවාදායකයාගේ මුදල් සිත්තු මනාපෙට මං කොල්ල කරනවා. ඒ වගේම තමයි එන්න කියලා පැය ගණන් රත් යාදු කරනවා. එක්ක ඉන්නෙත් නෑ. ඒවා වෙන රටවල වල බෑ විනාඩි 15ක් 20ක් පරක් වුණොත් වෘත්තීය නුන්නේර පාදිනු. මේක තමයි රටේ தත්ත්වය. මේව තමයි මොවුන් පාවිච්චි කරන්නේ නාගානන්දව මර්ධනය කරන්න. නමුත් නාගානන්දගේ හද උඹේ හද. මේ හැම දෙයක්ම කරන්නේ මම ඔබට පැහැදිලිව කියන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්නේ ඔහුට පුද්ගලිකව සද්ද පහක ප්‍රයෝජනයක් නැති දෙයක්. මේ හඬ නගන්නේ මේ රටේ අධිකරණයේ හරි තැනක තිබෙන්නේ නැත්තම්. දැන් ඔබට පේනවා මිනිස්කාරවරු මේ විදිහට දාලා දුවන්නේ ඇයි? ඔවුන් නැල්ලින්නේ මොවුන්ගේ ගහනේ. ඇයි? 18 19 වියතා සංශෝධනය කියන කොට වෙන මොනවද මොකද කිව්වේ? නෑ අපි කියනවා කොහොමද ටිකක් ඔබට කියන්න ඕනේ. ව්‍යවස්ථාදායක සභාව කියන එක ඇවිල්ලා ඔබ දන්නවා ડોක්ටරින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර් බලතල බෙදීමේ සිද්ධාන්තය අනුව මේ ආයතන තුන වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. එක දෙකක් අත දාන්න බෑ. නමුත් මෙතන මොකද උනේ? තහනමනේ ව්‍යවස්ථා සංශෝධනය කරනකොට මේගොල්ලෝ කියන්නේ අපි ව්‍යවස්ථාදායක සභාවට කියනවා 10 දෙනාගෙන් 7 දෙනෙක් ඉන්නේ පිටින් උගත් බුද්ධිමත් විනයක් තියෙන චරිතවත් මිනිස්සු කියලා. නමුත් පාර්ලිමේන්තුවේ 2015 අප්‍රේල් මාසේ 27/28 මේ සම්බන්ධව තිබෙච්ච විවාදයේදී කිව්වේ මොකද්ද? නෑ අපිට 10 දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඕනි කිව්වා. අධිකරණය අපේ ග්‍රහණයේ තියෙන්න ඕනි කිව්වා. ඒකේ ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ. අද රට නන්නත්තර වෙලා තින්නේ විනිශ්චකාරවරු මේ වගේ නඩු ගෙන උට කාපට් එකක රින්ගන හින්දා. මම මේක බලන නිර්භයව කියන්නේ මොකක්ද නේ මේක උන්ට නවත්තන්න බෑ නාගන්නද මේ එන හඬ මේ එන රැල්ල පොඩි රැල්ලක් විදිහට ආවේ. හැබැයි දැන් වුන් තමයි මේක සුනා යන්නේ. ඒක අනිවාර්යෙන් මේ මේ හඬ මම ඔබෙන් ඉල්ලන්නේ මෙච්චරයි. මේ හඬ ගෙනියන රට පුරා මේ හඬ මේ එක එක තැන්වල මොකද මේකෙදී ලොකු අභියෝගයක් දෙනවා. අපට ජීවිත පරිත්‍යාග කරන්න දෙන්න පුළුවන්. අන්න ඒකට සූදානම් වෙන්න ඕනේ. තමන්ගේ මව්බිම වෙනුවෙන් තමන් ඉපදිච්ච මේ රට වෙනුවෙන් මේ රට දාල යන තරුණයෝ වෙනුවෙන් ඒ ගිහිල්ලා මේ එන පණිවිඩ මට කියන අපිට එන්න රට නැවත හදන්න කියලා. ඒ අභියෝගය නාගානන්ද මේ ගන්න අභියෝගය කිසිදු බලවේගයකට කිසිදු ආකාරයකට නවත්තන්න බෑ කියන මම ඔබට සපත කරනවා. ඒක කොහෙත්ම නවත්තන්න බෑ. අපි ඒක හඳින් මේ අද මේ කරන වැඩසටහන තුලින් ලොකු පණිවිඩයක් දෙන්න ඕනේ රජයටත්, ව්‍යවස්ථාදායක සභාවටත්, ඒ වගේම අධිකරණයටත්, නීතිපතිවරයාටත්. යම් මේකින් ජයන්ත ජයසූරිය මේ තනතුරට පත්කොළොත් එතෙ මා ජනතාව නියඳ වෙන්නේ නැහැ කියලා. මොකද මේ අවස්ථාව වෙනකොට ඔව අවස්ථා 4-5ක් ඔබව පාවා දෙල ඉවරයි. ඒක නිසා තමයි ඒකේ අරමුණ මුඛ්‍ය පරමාර්ථය මේකයි. කෙසේ හෝ අපි මේක වළක්වමු. අපි අදිෂ්ඨානය කරමු. මොකද නාගානන්දේ අදිෂ්ඨානය හරි පවර්ෆුල්. අදිෂ්ඨානය කරන කෙනාගේ බලය එයා අවිල පරම එතන පිළිහිටපු කෙනෙක් කියලා. මම ඒක කියුවේ මොකද්ද? කාමේසු විනීයකේ දන් කියන දන් ඉන්නක. කාමයට කිජුවීම බැහැර කරමු කෙනෙක් වෙන්න. විරාගයේ ප්‍රණීතකම දකින්න කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මොකද? විරාගං අමතම් පනිද එහෙම කෙනෙකුට තියෙන බලය අතිශය ප්‍රබලයි. මේ නාගානන්ද කරන සත්‍යක්‍රියාව එසේ මෙත සත්‍යක්‍රියාව නෙවෙයි. ඒක මස්කඩකාරයේ කොරෙත්තක් කඩියක් කරන සත්‍යක්‍රියාවක් නෙවෙයි. ඒ බලයේ විශ්වාස බලයක් තියෙනවා. අපි ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු කියලා අපි ඒක මම මේ නාගානන්ද හැම වෙලේම භාවනාවක් කරනකොට ඕක කරන්නේ එහෙමයි. ඒ කරන එකේ බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. මේක ඇවිල්ලා කෙසේ හෝ කවුරුවෝ ඇවිල්ලා අපේ මව්බිම බේරගන්න ඕනි. ඒ විනේ මං ඇප කැප වෙනවා. ඒකට ඔබේ උපරිම දායකත්වය දෙන්න. අපි කෙසේ හෝ අපි මව්බිම බේරගමු මේ අපරාධකාරයන්ගේ. ඔව් නිර්භය කියන මේ අපරාධකාරයෝ කියන ඔක්කොම සිල්ලු දෙනාගේ මොන ක්‍රමයකින් හරි මේ රටේ යන දිසාව අවුරුදු 70 71 30 මේ කරපු මහා විනාශය අපි මේක නැවතීම කියලා මොන ක්‍රමයකින් හරි මව්බිම අපි නැවත දිනාගමු. අපි රට නිවැරදි මාර්ගයකට කියන්නේ මේක දැනට මහමුදේ තියෙන අතරමං වෙච්ච නැවක් වගේ. මේකට කැප්ටන් කෙනෙක් නැහැ. මේකට කප්පිච්චෙක් නැහැ. ඔය ගහගෙන යනවා. මට නම් කියන්න අවශ්‍ය නැහැ. මේක අපි වෙනස් කළා. හරි තැනකට අපි මව්බිම ගෙනල්ලා අපි මේ රටට මේක මේ රට අනිත් ලෝකේ අනිත් රටට
කම්පයා කරනකොට අපිට තියෙන සම්පත් අසීමිතයි. එකම දේ මොකද්ද? මේ රටේ රාජ්‍ය නායකය බිහුණේ නැ මගේ මං ගැන නෙමෙයි, මගේ මව්බිම වෙනුවෙන්, මගේ ජනතාව වෙනුවෙන් මගේ කැපකිරීම කරනවා කියන එක්කෙනෙක්වත් මේ රටේ බිහුණේ නැ. ඒ අභියෝගය තමයි මේ නාගානන්ද ගත්තේ. ඔහුගේ දරුවෝ පවා කිසි කෙනෙක් නාගානන්ද නැ. ඒ කැපවීම කලේ ඒ ශක්තිය තියෙන ඔහුට වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔහු ඉන්න තැන වෙනස් නිසා, වෙන කිසිම හේතුවක් නෙමෙයි. ඔහු ඉන්න තැන වෙනස්. මේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. මුන් දකින්න එක එක විදිහ. නමුත් නාගානන්ද එහෙම දෙයක් නෙමෙයි. ඔහු කැප වෙලා තියෙන්නේ සැබවින්ම ජීවිත පරිත්‍යාගයෙන්. ඔහුගේ මව්බිම අපේ සියලු දරුවන්ට ආඩම්බරයෙන් ගෞරවයෙන් අපේ මව්බිම කියලා කියන්න පුළුවන් තැනකට ගේන්න. ඔබ සැමට බොහොම ස්තුතියි. පොඩි ඉල්ලීමක් කරන බිල්පත්ව ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා මම ඔබට කියන්න ඕනේ. මේ වෙලාවේ සංවිධාන රැසක් මම දැක ස්වාමීන් වහන්සේ කෙනුත් මුදල් එකතු කරන එක එක තැන්වල මේ බිල්පත් නඩුවට කියලා. නමුත් මේක කියන්න ඕනේ, කිසි කෙනෙක් බිල්පත්ව මම දැක අද අපේ බාහ්‍ය ඇසෝසියේෂන් එකේ ප්‍රතිදුරුත් කතා කරලා කියන බිල්පත්වේ කිසිම විනාශයක් වෙලා නැහැ කියලා. නමුත් ඔබට කියන්න ඕන මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරපු නඩුවකදී නඩුව අලල දිසි කළා. තීන්දුව දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විල්පත්වේ වන විනාශයක් වෙලා නැහැ කියලා. නමුත් මේ සම්බන්ධව මේ තරුණයෝ රසක් අධ්‍යයනයක් කළා. සැටලයිට් ඉමේජස් දුන්න සැටලයිට් පහක් Google සැටලයිට් එකට එක්ක. මොකද මොහුන් කියන්නේ අපි 1990 වෙනකම් මේ ප්‍රදේශවල අපේ නිජ භූමිය අපි එළෙව්වා. අපි ඊට පස්සේ 2010 11 ඊට පස්සේ අපි ආපහු මේ යුද්ධය වුණාට පස්සේ 2010 11 මේ තැන්වලට නැවත පදිංචිට ආවා කියලා. ඒ ගත්ත ඔක්කොම සැටලයිට් ඉමේජස් වලින් පැහැදිලිවම පෙන්නනවා ඒ Google ඉමේජස් වලින් 1900 2011 වෙනකම් මේ ප්‍රදේශ සම්පූර්ණ ගාන කැලෑව. කොටිම කියනවනම් ඒ ඉමේජස් වලින් පෙන්වන 2011 පස්සේ මේම පොඩ්ඩ 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 එලි කරගෙන යනවා. ඒක ඇස් බැලූ බැල්මටම මහ විශාල වන විනාශයක්. ඒ වගේම තමයි විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් ඔය විදිහට මේක හඳුර ගන්නවා. ඒකෙන් මේ නඩුව ඔබේ අයිති ක්‍රියාත්මක කරමු අභියාචනාධිකරණයේ ගොනු කරපුවම නාගානන්ද මේ රිෂාඩ් බදුරුදීන් දියුරුම් පැසමකින් පිටු 825ක බණ්ඩල් එකක් අධිකරණයේ ගොනු කළා කියනවා. නෑ අපි ආපේ අපේ නිජ භූමියට ආවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ නඩුව අල්ල විසි කළා. ඒකෙන් මේ නඩුව අල්ලලා විසි කරන්න කියලා. නාගානන්ද හඳපු හඬ ඔබේ හඬ. ඒක මේ වෙන කාගේවත් කාසි නෝට්ටු වලට හඳපු නගක් නෙවෙයි. විශාල් බදුරුදීන්ම දන්නවා ඔහුට අර කොකේන් ලොකු කේස් එකක් ආවපට මතක ඇති කිලෝ 80ක ඒ අවස්ථාවේදී විශාල් බදුරුදීන් වෙනුවෙන් හඬ නැගුවේ එකම කෙනා නාගන්න. මම කියන්නේ නෑ මොහු ඒකට කිසිම සම්බන්ධයක් නෑ කියලා. මොකද මම දන්නවා ඔහු සම්බන්ධ නෑ කියලා. හැබැයි විල්පත් වන විනාශයට ඔහු ඍජුවම වග කියන්න ඕනේ. ඒකින්ද තමයි ඒ නඩුව වලට ගහපු ගත්තම විනිශ්චයකාරවරුන්ට මේ කතාව ඇහුවම ඇස් පනාපෙර වින මේ සාක්ෂි බලලා තමයි කිව්වේ ඔහුගේ දියුණු ප්‍රකාශය අල්ලලා බිසි කරලා දැන් ඔහුට නියෝග කරලා තියෙන උත්තර බන්දින. නමුත් මේ දේ අපි දැනගමු. මේ හැම දෙයකින්ම නොයෙකුත් සංවිධාන මේ විල්පත් නඩුව එන දිනේට ලොකු ප්‍රකාශ කළා. සල්ලි හොයන්න හාමුදුරුවරු ඒගොල්ලන්ගේ දෙයක් වගේ මේක කරනවා. නමුත් මේ දේ කියන්න ඕනේ මේ නඩුව තියෙන්නේ ඒක ඔබේ නඩුවක්. ඒක නාගන්නද ඔබේ ඇති ක්‍රියාත්මක කරමු නඩුවක්. ඒක අනිශ්චිතවම අපි කොහොම හරි කළා. මොකද ආනුකූල අවස්ථාව 28 වෙනිවා ගන්න තියෙන මේ දේත් ඔබට කියන්නම්. අපි සියලු දෙනා දෙවත්තාමයේ වගකීමක් තියෙනවා. වනය කුසලතාව සතාසිව්පාව ආරක්ෂා කිරීමේ අපේ ව්‍යවස්ථාමේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර අපේ වගකීම. ඒ වගකීම රජය සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ පාවා දෙන්නේ. මොකද මේක මහින්ද රාජපක්ෂ සිරිසේන වික්‍රමසිංහ පැසිල් රාජ මේ මිනිස්සු ඔක්කොම මේ බරපතල වංචාවේ ඉන්නවා. මම නමකින් නම් කියන්න බය නැහැ. මේක තමයි යුරෝපියන් කොමියුනිටිගේ තියෙන මොකද නේම් ඇන් ෂේම්. මේක තමයි අපි කරන්න ඕනේ. බය නැතුව නම කියලා ගන්න ඕනේ. ඒක තමයි අපි කරන්න ඕනේ. ඒක අපි කරන්නේ නැහැ මේ රටේ. මම නම් හිතන නෑ මම ඔබේ ඇයිති ක්‍රියාත්මක එක එහෙම උගන විල්පත් නඩුව දැන් අදට දින ලබන ආයතන ළඟදී අපි නඩුව එනවා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. අපි නඩු කියනවා කලේ කැපනවා නම් මේ නඩු වල වැඩක් නෑ. අපි නඩු කියලා වැඩක් නෑ. තවදුරටත් කැලේ කපාගෙන කපාගෙන යනවා නම් එතකොට මොනවද දෙන්නේ? ජස්ටිස් ඩිලේ ජස්ටිස් ඩිනයි. අද මේක තමයි හැම නඩුවකම තත්ත්වය. අද දැන් ඒකයි විල්පත් වෙන නඩුවේ තත්ත්වය. අපි බලමු හෙට BMB නඩුව එනවා. නාගානන්දට ඔබේ ඇයිති ක්‍රියාත්මක කිරීම එක ඉදිරිපත් වෙන්න බෑ. බිලියන 16ක පදවංචාවක් අධිකරණයට නාගානන්ද පෙන්වලා තියෙනවා. මම ඒකෙත් ඔබට වචන දෙකක් කියන්නම්. මේක ඉතින් සරලව තේරුම් ගන්න ලොකු දෙයක් නෙමෙයි. අර බොන්ඩ් ස්කෑම් එක වගේ නෙමෙයි. BMW කම්පැනි එක ලංකාවේ ඒජන්ට්
BMW cars 1675 import කරනවා. නමුත් මේ වාහන ඔක්කොම ගේන්නේ tax free එහෙම නැත්නම් tax concession තියෙන permits වලට. ඒ permit එකේ ගහලා තියෙනවා වාහනේ වටිනාකම ඩොලර් 25000ට වැඩි නම් සම්පූර්ණ බදු ගෙවිය යුතුයි කියලා. මොනවද මේගොල්ලෝ කළේ? original invoice එක ආවා වාහනේ වටිනාකම ඩොලර් 40000ක්. ඒ එන්නේ BMW Germany. මෙයා වෙන එකක් create කළා නැවිගාරය කියලා ජර්මනි හිම එකක් තියනවාද නැද්ද දන්නේ නැහැ. ඩොලර් 22000ක් 20000ක් declare කළා අර permit එක ඇතුලේ. නම් කිසි පැහැදිලියද? ඒතකොට මොනවද කරන්නේ? permit එක ඇතුලේ නම් එතකොට බදු සහනය ලැබෙනවා. permit එකට වැඩි නම් නීතිය මොකද තියෙන්නේ? සම්පූර්ණ බදු ගන්න ඕනේ. දැන් මොකද උනේ? නගරෙන්දර පුළුවන් වුණා ඔක්කොම මේ information ගන්න. German customs වලින් කිව්වා මේ වාහන සියල්ලම ලංකාවට එවලා තියෙන්නේ නැවිගාරය නෙමෙයි ඔක්කොම BMW Germany BMW AG Germany. BMW German company එක කිව්වා අපි ඒ original invoice මෙන්න. මේ set දෙකම උසාවියෙන් දැන් ගොනු කරලා තියෙනවා. එකම වාහනේට එකම chassis number එකට invoice දෙකයි. දැන් ඒ නඩුව තමයි මේගොල්ලෝ දැන් මේ නාගනන්දව block කළේ. ඒ නඩුවට කම්ම සමාගම වෙනුවෙන් පෙනී හිටින නීතිඥවරයා සංජීව ජයවර්ධන නාගනන්දට දින්ද නඩු තීන්දුව ලිව්වේ. ප්‍රසන්න ජයවර්ධන. හරිද? ඔකට මම නැවත කියනවා ඒ නඩුවේ BMW කම්පැනි කෙනෙක් පෙනීහිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන දැන් නාගානන්ද හිටින තැන නඩුවේ නැහැ. නාගානන්ද විරුද්ධ නඩු තීන්දුවලදී ප්‍රසන්න ජයවර්ධන කියන මිනිස් කාර්යවරයා. මේවත් ඔබ ඔළුවේට දාලා කල්පනා කරලා බලන්න. බ්‍රද දෙන්න same family දෙය බ්‍රද. ඒතන මේවෙන් අපි පොඩ්ඩක් නිබිද දකිමු. අපි ඇත් දෙක ඇල්ලලා හරියට බලමු මොනවද මේ අපි වටා පිටාව වෙන්නේ. ඇත්ත මේ වගේ තැන් වලට වෙනකොට අපේ කාලය ධනේ සමේ බෑ වෙනවා. නමුත් මේක අපේ මෞබිව. මේක මුදා ගැනීම සඳහා පැහැදිලිව මම ඉතාම උමනාවෙන් ඉල්ලා සිටින්නේ මේ වගේම චරිත කීපයක්. මොන වගේ චරිතද? මෞබිව ඛණ්ඩේන එනෙවි. තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මේ මෞබිම මොන ක්‍රමයකින් හරි මම මොකටද ගන්න කියන චේතනාවෙන් එන අය පිළිසත් තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒකයි මගේ කයං විරාගං අමතං පනිතං කියන. විරාගේ ප්‍රණීත කර්මය තමයි මේ එක තමයි අර කියන්නේ ප්ලේටෝ කියන්නේ ඔක රිපබ්ලික් කියන බුක් එකේ මොනවද කියන්නේ? මේ රෙප්‍රසන්ටේටිව් ඩෙමොක්‍රසි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රටක දින ගන්න ජය ගන්න නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා ඇවිල්ලා ඕම කෙනෙක් වෙන්න ඕනේ. He has to be a spiritual leader. අන්නේක දෙන්න තමයි මම මෙතනට ආවේ. මේක වෙන කිසිම දෙයක් නෑ. හැබැයි ඒක කරන්න පුළුවන්. මොකද මට පේනවා. ඔබ දන්නවනේ අර අප්‍රිකාවේ සිංහයෙක් කෙනෙකුට අර වයිල්ඩ් බීස්ලා හතර දක් භාගේ දුවනවානේ. අන්න එහෙම ස්වභාවයක් මේ ලංකාවේ තියෙන බව මට පේනවා. අපේ බලේ පෙන්නු. කවුරුටත් මේක ප්‍රමාද කරන්න දෙපා. මේ දේශමාන පක්ෂයම පැත්තකට දාලා අපේ හඳ අපි අවදි කළා මේ රට එක අභිලාෂයක් ගමු එක අරමුණකට එමු මොන ක්‍රමයකින් හරි මේ රට මුදා ගන්නවා කියලා. මොකද මම දැක්කා යාපනයේ ගිය අවස්ථාවේදී මේගොල්ලෝ කරන ගේම් එක මොකද්ද කියන එක හොඳටම දැක්කා. යාපනයේ ඉන්න අහිංසක දෙමළ ජනතාව රවට්ටනවා සුමන්දිරන් සම්බන්ධෙන් කවුද අනිත්කන කවුද විග්නේශරන් කියන අපේ අය මෙහෙ රවට්ටන මේ ඉන්න කට්ටිය අපි දෙගොල්ලෝම රවට්ටලා තින්නේ වෙන ක්‍රමවේදයක් මේ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒක හඳුනාගෙන එකහන්නේ නැගිටිමු. කොල්ල නිල් රතු ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න. මම කියන රතු පාටත් පක්ෂිකවන්න කියන්නේ හේතුවක් ඇතුව. ඒගොල්ලොත් කරන්නේ එක වෙලාවක යනවා UNP එකට ගිහලා අර දැක්කනි විශේෂ යථා සංශෝධනය කියනකොට මොනවද කළේ කියලා බොරු යථා කියනල්ටන් නම කැත්ත කරගත්ත කියන්නේ නාගනන්ද කල්ල විසිකන ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ වගේම තමයි පදසභා ඡන්දකල් දානකොට ඒ පාරත් ගිහලා UNP එකට. දැන් කියනවා මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපයේ කැත කරන්නේ කවුද කියලාද කියන්නේ? දැන් කියන්නේ ගම්මන්පිලයි කවුද? වීරවංශයි. ඒකට JVP ගේ ප්‍රශ්නේ ඕකද තියෙන්නේ? ඒගොල්ලෝ ඉන්න ඕනේ තැනක් තියෙනවා. කොහෙද ඒගොල්ලෝ ඉන්න ඕනේ? මහ ජනතාවත් එක්ක එහෙම එකක් නැහැ. මට කනගාටුයි කියන්නේ මේක. මොකද මම අනුර කුමාර දිසානායකට අවස්ථාව වර ඕන තරම් දුන්නා. බය නැතුව වරෙන් ඉදිරියට ගියා. මෙන්නේ නැහැ. මේ වෙලාවේ තියෙන ඒගොල්ලෝ බලන්නේ මොකද? අපි දැන් ඉන්නේ පාර්ලිමේන්තුව 4යි 6යි. කොහොමද අපි අටක් කරගන්නේ? ඕකද අපි අරමුණ වෙන්නේ. අවුරුදු 55ක් ගිහලා ඡන්ද ලක්ෂ 5 ඉර වෙලා තියෙන හේතුවක් තියෙනවා. ඒක නෙමෙයි මම බලන්නේ. මගේ අරමුණ මොකද්ද? එක පාර්ලිම මේක වොෂ් කරලා දාන්න. එක පාර්ලිම මොකද උණ්ඩේ ඉන්නේ? 72 89 කියලා මොකද උණ්ඩේ? අපි කරන්නේ මොකද? ඡන්දේ මොකද කරන්නේ? ත්‍රූව මොනවද අපි කරන්නේ හදන අභියමද? රෙවොලූෂන් එකක් කරනවා. මොනවාගේ රෙවොලූෂන්? කොන්ස්ටිටියුෂනල් රෙවොලූෂන් එකක්. ඒ ඡන්ද මේ ගේන්න හදන ව්‍යවස්ථා සංශෝධනය කවුද ගේන්නේ? නව ජන රජ ව්‍යවස්ථා කවුද සම්මත? ඔබ
මේ ඉල්ලන්න කවුද මේ ඔබ මේක ලොකු අභියෝගයක් මේ ගේන්න හදන දේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගැන ව්‍යවස්ථාවක් නෙමෙයි ඒක ඔබ සම්මත කරන්නේ ඔබ සම්මත කරපු ක්ෂණයකින් ඒක ජනාධිපතිවරයා අත්සන් කරපු පැටික තමයි රටේ උත්තරීතර නීතිය එතකින් මොකද වෙන්නේ ඒක තමයි රටේ උත්තරීතර නීතිය තියෙන ආණ්ඩුක්‍රමයත් ආවේ ඒ ක්ෂණයකින්ම අවසන් වෙනවා හරිද ආ මේ සම්බන්ධයෙන් තියෙනවා වැඩසටහන ලැබෙන මේ මාසේ 7 වෙනිදා එන්න මේ විද්‍යා මාවතේ තියෙන අයිඩොනේජ් අක්ෂිදාන සංගමේ ඔය ව්‍යවස්ථාව සම්බන්ධ සම්පූර්ණම ඔබ දැනුවත් කරනවා ඒක ඔබ දැනගන්නවා එතකොට තමයි අපිට අනිත් අයත් කියන්න පුළුවන් ඒ ව්‍යවස්ථාව ආවට පස්සේ ජනාධිපති තනතුරත් නැහැ ඒක ඔබ වෙනස් කරන්නේ ඔබ වෙන කවුරුවත් නෙමෙයි ජනාධිපති ධූරේ ඉවත් කරන්නේ ඔබ අග්‍රාමාත්‍ය ධූරයට ඔහු නිකම්ම පත් වෙන ඔහුගේ අසන සමග පාර්ලිමේන්තුව ආපහු වෙනවා ගෝල් ෆේස් එකට 125 කැබිනට් වලින් පහල පළාත් සභාව ඉවරයි ඔය දින පළාත් පාලන ආයතන එකට එකක් වැඩි කරපුව ඔක්කොමයි කරලා ඊළඟට කාපෝ ඇමිට් ලිකෝ පර්මිට් පෙට්‍රල් ෂෙඩ් ඩීසල් බජට් පෙන්ෂන් ඔක්කොම ඉවරයි මොකද එහෙම කරන්න හේතුව අපිට කොහොමද ඕන්න ඕනේ පාර්ලිමේන්තුවේ අපිට ඕනේ ජනතාව නියෝජනය කරන රට ඛණ්ඩ නෙමේ මව්බිම යම් තැනකට ගෙනියන්න කැමති ඒ මිනිමේ කැප වෙන පිරිසක් මිසක් මංකොල්ල කාර්යව තවදුරටත් පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ ඒක තමයි මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නේ දැන් මොගොල්ලෝ සෑහෙන කලබල වෙලා තියෙන මේ වැඩසටහන ගැන ඒක තමයි ගිය පාරේ දැන් මෙතන සත්‍ය දෙක තුනකට ඉස්සර තිබිච්ච වැඩසටහනේදී ඒක කැන්සල් ඒකත් මම ඔබට කියන්නම් අර සීඩායගේ තිබිච්ච ප්‍රෝග්‍රෑම් එක උඩින් ආපු නියෝගයක් කියලා කැන්සල් කළා එතකොට ඔක්කොම සංවිධානයක ඉවරයි එතකොට ආපහු නාගානන්දට සිද්ධ වුණ අමාත්‍යවරයාට කතා කරන්න සජිත් ප්‍රේමදාසට කතා කරන්න කිව්ව මොකද්ද මේ කරන්නේ කියලා හැබැයි ඔහු මැදිහත් වෙලා විනාඩි 5ක් ඇතුළත ඒක ආපහු දුන්නා ඒකයි මම කියන්නේ දැන් අර පැටි ඇතුළේ ඉන්න කකුල් වලට මේක රස්නේ ටික ටික දැන් දැනෙනවා ඒක තමයි මේ වගේ දේවල් කරන අර 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 කොහෙද අපි ගියේ තනමල්ලිල ගියේ වැඩසටහනේදී එතනදීත් ඕකම කළා පොලිසිය කියලා තිබුණා මේකට යන්න එපා මේක නීති විරෝධී සංවිධානයකින් කරන රැස්වීම ආණ්ඩුක්‍රමයතාව අල්ල විසි කරන එකක් මේකට යන්න එපා මම IGB ට කතා කළා DIG අජිත් රෝහල්ට මම කතා කළා කවුද මේක කරන්නේ කියලා මේම දෙයක් නෙමෙයි අපි කරන්නේ සම්පූර්ණ නීතිය රාමිය තුල අපි මේ ඇවිල්ලා කරන්නේ හරිම මොකද අවිහිංසාවාදී ක්‍රමවේදයකින් අපේ මව්බිය මෙදා ගැනීම සඳහා කරන ක්‍රමවේදයක් අපි එකට එකාමෙන්ව නැගී සිටිමු බොහොම ස්තුතියි ඔබ සර් ගෞරවනීය නෝනාවරි මහතුනි රටක් තියෙනවා ඒ රටේ ජනතාවක් ඉන්නවා හැබැයි ජනතාවට සුරක්ෂිතභාවයක් නැහැ හේතුව ඒ රටේ නීතියේ දෙවඟන දූෂණය කළා තිබෙනවා අන්නේ දූෂණය වූ දෙවඟන නැවත සර්ව සම්පූර්ණ ශක්තිමත් දෙවඟනක් කරන්නයි මේ නාගානන්ද නම් ශ්‍රේෂ්ඨතම මානව හිතවාදී නායකයා මේ පැලකෙසි සිටින්නේ මේ අපිට හමු වෙලා තිබෙන්නේ නූතනේ අනගාരിക ධර්මපාලතුමන් මෙතුමා නැති වුණොත් ආපහු අනගාരിക ධර්මපාල කෙනෙක් මේ රටේ බිහි කරනවා කියන එක බොහොම ඛේදනීය තත්වයක් එම නිසා අපි ඔක්කොම පෙළගැසෙමු අපි මුවෙන් මුව අපේ හඬ ගෙනියමු එකිනෙකා ගමෙන් ගමට එක්රැස් කරමු මේ පණිවිඩය තුළින් මේ රට මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරය අදින් අරඹමු අපිට අවශ්‍ය වෙන්නේ මේ රටෙන් ජීවත් වන නායකයෝ නෙමේ මේ රට ජීවත් කරන නායකයෝ කියන එක ප්‍රකාශ කරමින් දැන් අපි සත්‍යග්‍රහය සඳහා අත්වැල් බැඳ ගන්නවා ස්තුතියි ලෝක මේ ස්කන්ධ පංචයක සැපයි සුඛයි සුවයි වීදී දෙයක් නැහැ කියලා හිතන මිනිස්සු මේ වැඩේ කරන්න බෑ. මේක ඉදිරි වෙනස්ත දකින්න ඕනේ. අර ඔබ දකින්නන්නේ අර කියන වේදන බිඳු පමණ රූපම් වේදනාව පුපුරු වෙනවා කියන මේ විඳින දේ විඳින ඕනේ. ඒක සත්‍යයක් නෙවෙයි. ඒක ඉන්න කෙනා තමයි ඒකේ ආස්වාදය ලබන්නේ. මොකද ධම්මේ හැදිනේ නැහැ. සියලුම දෙනා පිටිපස්සට ඇවිල්ලා වාඩි වුණා නම් කොහොම හොඳයි. මේකෙදි මම ඔබ සියලු දෙනාගෙන් අපේක්ෂා කරනවා මේ 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 කරන ක්‍රියාවේ සත්‍ය ක්‍රියාවේ ආනුභාවය ඒ තින සච්චේන සුවත්ති වූ නැත්නම් අපි කරන ප්‍රාර්ථනේ මේ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේක ඊයේ දෙන්න. ඇය භාගයක් කොයිත වැඩි ප්‍රමාණයක් පුළුවන් නම් ඒක හරියට ඒක ප්‍රතිඵල ලැබන්න නම් ඒ අරමුණින් ඒ ඉන්න ආසනෙන් ඒ විදිහට වෙන්නම මේක තමයි අර පුදුන් ඉන්න ආසනය
පද්මාසනය ගැන මේ පද්මාසනය ඔබ දන්නවනේ අර මඩේ හටගත්තට නිලුම්මල තිබෙන්නේ කොහෙද නිලුම්මල තිබෙන්නේ කොහෙද මඩේ නෑ වල් මඩේ තාච්චින්නේ හරි බලවත්දක් මොකද මේක තියෙන විශේෂ දෙයක් මේ ආසනේ මේක තියෙන්නේ මේ බුදුන් මේක තෝරගත්තේ පහල ඇදෙන සත්සති කියන ඒ ඇත්ත කියන්නේ මේ ආසනේ තියෙන විශේෂත්වයක් මේ මේක ඉන්නකොට මේ මේක පැය කමාරක් ඉන්නකොට ඔබට මේක නොදැනී යනවා අපි කියන සත්සති කියන සමහර හිතන මේවා එහෙම වෙන්න නෑ ඇත්ත එහෙම දෙයක් තමයි මේ මම මේ කියන්නේ මේ මේක ආස්වාදයේ නැවතිනවා ඒක ආස්වාදයේ ලබන චරිතයක් හිතේ මම කියනවා මම ඔබට කියන්නේ ඒකයි දැන් අපි කට්ටිය මේ කාමෙන්නේ වාඩිවෙමු වාඩිවලා හැවිට මේක අපි දැන් මේ මොහොතේදී පැය භාගයක් අපි කරමු අපි සත්‍ය ක්‍රියාවක් කරමු මේ රටේ මහ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණයට නිවට කම අතහැරලා මහ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමෙන් නිර්භයව මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා. ඒ වගේම මේ අග්‍රංශකාර ධූරයේ මේ මූණ දිලා තියෙන බලපතල අභියෝගය ඒක විසඳලා අපිට අපේ අධිකරණ බලය නිර්භයව ක්‍රියාත්මක කරන අග්‍රංශකාරයෙක් ලැබෙන්නත් කියලා හිතන් අපි ඒ විදිහට ප්‍රාර්ථනා කරමු. මට කියන්න බෑ වාගේ කියනවා. बोर्डिंग प्राणी पत्थर बोर्डिंग 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 बोर्डिंग
supporting this nation. ධර්මපාල චරිතයට සමානකමක් දක්වන නාගානන්ද කොටිතෝක මහතාගෙන් මා ඉල්ලා සිටිනවා රජයේ ගේන්න හදන ආයේදී 7 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා කිව්වා. එහෙමනම් දැන් අප මෙම සත්‍යග්‍රහය මෙතකින් සමස්ත කරනවා. ඔබ සැමටම
මේ රට බේරා ගැනීමේ දිර්ය ශක්තිය ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට නාගානන්ද කොටිතුවක්කු මහතාගේ පිටිපස්සට ඒකරාශීවන් ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඡායාරූප කීපයක් ගැනීමට අවශ්‍ය නිසා. ඊළඟ රැස්වීම තියෙන්නේ හත්වැනිදා සවස 3ට විජයරාම මාවතේ අක්ෂිදාන සංගම් ශාලාව තුලදී. මේ මෙතෙන්ට ආවන. මේ එජ්ජකට ආවන. මේ එජ්ජකට එන්න මෙතන එජ්ජකට එන්න හරියට ඔය ලයිට් එකට එන්න පොත සිද්ධිය ආවන්න නැතේ. ඕකේ. කොළඹ හත උදස් දවස පරිශ්‍රමයේදී අදින තවසම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ විමාර සත්‍යම මොනම Thank you.